जल पद्धति तापसन वेद्य मुडल पेपर के विभगत रचना प्रश्नांक हतर पहत दक्वेन्नी आपदा वेलक्वीमे दूरावली रूप सटहन की ए बी नम करण अभी बलमु आपदा वेलक्वीमे दूरावली मुकाब्द के एक मुलिम तीन युवा एक आने आपदा वक्वीन बलपान साधक संपूर्ण एम स्थानीय व्यवसाय वृत्ति के अट आपदा वाक देवनी एक आदेश ने आदेश ने यदि अभी सेवकयाट आपदा वक्त बलपान साधक आपदा वक् नोन विधियट विनाश कर उदाहरण विधियट इहल महाले तीन तम मे भित्ति उड़े तीन तहन पलांचेकन तीन तोट वा पहा मित ब्राश भावित करना एक आरक्षित ये कम आदेश इलां इंजनीर मे त्याम අපිට අනතුරට හේතුව ඉවත් කරන්නත් බැරි නම් ආදේශකයක් යොදන්නත් බැරි නම් අපි ඊළඟට කරන්නේ ඒක ආපදාව සිදුවෙන එක වළක්වන්න උපකරණයේ යම්කිසි ව්‍යුහාත්මක වෙනසක් කරනවා උදාහරණයක් විදිහට කැපෙන තලයක් තියෙන එකකට නම් තලයට අත වදින්න නැති වෙන එතන ඉස්සරහින් බාධකයක් තියෙනවා ඒ වගේ දෙයක් කරාම අපිට අනතුර වෙන එක වළක්වා ගන්න පුළුවන් ඊළඟ පියවර පරිපාලනමය ක්‍රියාමාර්ග මේකෙදි මේ එකක්වත් කරන්න බැරි නම් මේ උඩ තියෙන එකකින්වත් අපිට අනතුරු වලක් වන්න බැරි නම් අපි කරන්නේ පරිපාලනමය ක්‍රියාමාර්ග වලින් හැමදෙස්සෙම දැනුවත් කිරීම කරනවා මෙතන අනතුරක් වෙන්න පුළුවන් අවධානයෙන් ඉන්න කියලා. ලිස්සන පොළවක ලිස්සල වැටෙන්න පුළුවන් තැනක නම් පොළව ලිස්සන සුළුයි ප්‍රවේශමෙන් කියලා ගහනවා. හෙල්මට් එක දාන්න, ගොගල්ස් එහෙම නැත්නම් ඇස් ආවරණ දාන්න, ග්ලව්සස් දාන්න, බූට්ස් දාන්න කියලා ඒ අදාළ ස්ථානවල ගහලා තියෙන එක තමයි අපි කියන්නේ පරිපාලනමය ක්‍රියාමාර්ග කියලා. මේ එකක්වත් කරන්න බැරි නම් අපි කරන්නේ එන අනතුරෙන් වෙන්න පුළුවන් හානිය අවම කර ගැනීම සඳහා පෞද්ගලික ආරක්ෂක උපකරණ භාවිත කරනවා. PPE එහෙම නැත්නම් Personal Protective Equipment පෞද්ගලික ආරක්ෂණ උපකරණ භාවිත කරලා අපිට පුළුවන් ආපදා වෙන එකේ සිදුවන හානිය අවම කරගන්න. එතකොට මේකේ A කියලා නම් කරලා තියෙන මෙතෙන්ට B කියලා නම් කරලා තියෙන මෙතෙන්ට එහෙනම් ඔයගොල්ලන්ගේ උත්තරේ එන්න ඕනේ A කියලා කියන්නේ පරිපාලනමය ක්‍රියාමාර්ග B කියලා කියන්නේ ආදේශනය බලන්න ඊළඟ කොටස වෘද්ධි ආපදාවම කිරීමේදී යොදාගත හැකි පුද්ගල ආරක්ෂණ උපකරණ තුනක් සඳහන් කරන්නේ එතකොට මෙතන අපෙන් අහන්නේ මේ PPE එහෙම නැත්නම් පුද්ගල ආරක්ෂණ උපකරණ වලට උදාහරණ මේකෙදි හෙල්මට් එක ඇස් ආවරණ මුඛ ආවරණ අත් ආවරණ සපත්තු ඊටමතක අමතර ජීවිත ආරක්ෂක ඇඳුම් කන් වලට දාන අපි කියන්නේ ඉයර්ෆෝන් කියලා කනේ අධික ශබ්දයෙන් කන් ආරක්ෂා කරන්න ඔය වගේ උපකරණ වලින් තුනක් ඕගොල්ලෝ ලිවුණා මෙතන පිළිතුර නිවැරදි හතරවෙනි ප්‍රශ්නේ B කොටස කැපුමල් කර්මාන්තයේදී සුදුසු පරිණතවදීදී මල් නෙලා ගැනීමෙන් උසස් ගුණාත්මක අස්වැන්නක් ලබා ගත හැකි වේ. පහත දී ඇති මල් වර්ග නෙලීමට සුදුසු අවස්ථාව සඳහන් කරන්න. කැපුමල් වර්ගයේ විදිහට මුලින්ම දීලා තියෙනවා ඇන්තූරියම්. අපි දන්නවා ඇන්තූරියම් වල කොළපුව විවෘත වෙන්න ඕනේ. මේකේ කොළපුවයි ජදසුකියයි කියලා දෙකක් තියෙනවා. මේ කොළපුව විවෘත වෙන්න ඕන ජදසුකියෙන් තුනෙන් දෙකක මල් පරිණත වෙලා තියෙන්න ඕන අපි ඇන්තූරියම් මල් කපන අවස්ථාව වෙනකොට ඊට වඩා කලින් කැපුවොත් මලේ ස්වාභාවික ලස්සන ප්‍රමාණය වර්ධනය වෙලා නැහැ. පහු වුණොතින් මල වෙඳ පොළට යනකොට පරවෙලා ප්‍රයෝජනට ගන්න බැරි මට්ටමට එනවා. ඊළඟට ඕකී. ඕකී ගත්තම අපි දන්නවා සාමාන්‍යයෙන් ඕකී තියෙන්නේ කිනිත් විදියට. මල් කිනිත්ක මල් 10ක් 15ක් ඒ මල් වර්ගයන් උන් මෙහෙම හැදෙනවා. මේකෙන් තුනෙන් දෙකක් හරි භාගයක් හරි මල් පිපෙන්න ඕන මේ අග තියෙන පොහොට්ටු පිපිලා දිගැරෙන්නේ නැති පොහොට්ටු මට්ටමේ තියෙන විදිහේ මල් පොකුරක් තමයි අපි නෙලන්නේ
ඒකදී නම් මල් වලින් තුනෙන් දෙකක් හරි භාගයක් හරි විපීති බිම තමයි අවශ්‍ය සාධකය වෙන්නේ. ඊළඟට රෝස. රෝස මල් වල රෝස මලේ පෙති දිගෑරෙන පටන් ගන්න අවස්ථාවයි. කියන්නේ දිගෑරෙන කලින් දිගෑරීම ආරම්භ වෙන අවස්ථාවේදී රෝස මල් කපනවා. එතකොට වෙළඳ පොළට යනකොට ඒක ගානට ප්‍රමාණයට විවෘත වෙලා තියෙනවා. ඊළඟට ජර්බෙරා. ජර්බෙරා කියන්නේ ඕගොල්ලෝ දන්නවා බාබන් ඩේසියා වගේ අර පෙති හුඟක් තියෙන නතු වහය මල. ඒ ජර්බෙරා වල අපි දන්නවා පෙති රවුම් රවුම් ගණනාවක් තියෙනවා. එහෙම නැත්නම් පෙති වලයන් ගණනාවක් තියෙනවා. ඒකෙන් දෙවනි වලේ පුෂ්පිකා දිගෑරෙනකොට අපි මේ මල නෙලනවා. එතකොට එහෙනම් මල් වලද නෙලීමට සුදුසු අවස්ථාවක් හරි. අපි බලමු බී කොටස දෙවෙනි ප්‍රශ්නය. පහත් වගුවේ දක්වා ඇත්තේ පසු අස්වනු කාලයේ වැඩි කර ගැනීම සඳහා පුෂ්ප සහ පත්‍රවල නටුවලට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය පිළිබඳ විස්තරයකි. හිස්ටන් පුරවන්න. පළවෙනි එකේ තියෙන විරංජන කාරකයක් ලෙස භාවිත කරන ද්‍රව්‍යය ඒක අපිට ලියන්න පුළුවන් සෝඩියම් හයිපොක්ලෝරයිඩ්. NaOCl2. සෝඩියම් හයිපොක්ලෝරයිඩ් කියන එක තමයි පළවෙනි එක. විරංජන කාරකයක් විදිහට භාවිත කරන්න. ඊළඟට එතිලින් නිෂ්පාදනය අඩු කිරීම සඳහා භාවිත කරනවා සිල්වර් තුන්වෙනියකේ විනාගිරි භාවිත කරන්නේ මොකටද කියලා අහනවා. විනාගිරි භාවිත කරන්නේ pH අගය අඩු කර ගැනීම සඳහා. එහෙනම් ඒකේ තුනට pH අගය අඩු කිරීම සඳහා කියලා උත්තරේ එන්න ඕනේ. ඊළඟට C කොටස. ආහාර භෝගලින් නිර්මිත ගෙවතු වගාවක් එඩිබල් ලෑන්ඩ්ස්කේපින්. එහෙම නැත්නම් අපි කියනවා කාටි ගෙවතු වගාවක් කියලා. ස්ථාපනයේදී සැලකිය යුතු කරුණු දෙකක් ලියන්න. කාටි ගෙවතු වගාවක් ස්ථාපනයේදී සැලකිය යුතු කරුණු දෙකක්. අපි දන්නවා කාටි ගෙවතු වගාවක් කියලා කියන්නේ ආහාරයට ගත හැකි ශාකවල විචිත්‍රවත් විදියට ආහාරයට ගත හැකි ශාක තෝරලා අපේ ගෙවත් අලංකාර කරගන්න. භූමිය අලංකරණය සඳහා ආහාරයට ගත හැකි ශාක භාවිත කිරීම. එතකොට මේකදී සැලකිය යුතු ප්‍රධාන කරුණක් තමයි ආහාරයට ගත හැකි විවිධ වර්ණයේ ශාක වෙන්න ඕනේ. ඒ වගේම භූමිය උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහේ ශාක අපි තෝරගන්න ඕනේ. සී කොටස දෙක. ප්‍රභා විභව පද්ධතියක් ශක්තියක් හා දුර්වලතාවයක් සඳහන් කරන්න. ප්‍රභා විභව පද්ධතියක් කියලා කියන්නේ සූර්ය ශක්තිය ආධාරයෙන් බලශක්තිය නිපදවන පද්ධතියක්. ඒකේ ශක්තියක් සහ දුර්වලතාවයක් කියන්න කියලා තියෙන්නේ. ශක්තියක් තමයි අපිට මේ පද්ධතිය හුඟ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩ කාලයක් ඒක පාවිච්චි කරන්න පුළුවන් ඒක ශක්තිය. දුර්වලතාවයක් වෙන්නේ මේකේ කාර්යක්ෂමතාවය කාලගුණික සාධක මත රඳා පවතිනවා. හිතන්න වැස්ස වැඩි බලාපොරොත්තු වලින් බර දවසක් වුණොත් එදාට ශක්තිය නිපදින් බලශක්තිය නිපදීමේ කාර්යක්ෂමතාවය අඩුයි. නමුත් හොඳින් ඉරුවලේ තියෙන දවසට හොඳින් බලශක්තිය නිපදවන. එහෙනම් මේ බලශක්තිය නිපදීමේ කාර්යක්ෂමතාවය කාලගුණික සාධක මත රඳා පවතින එක තමයි මේකේ තියෙන දුර්වලතාවය. ඊළඟ සමීපාරක්ෂක ෆසල රඳවන එක පහත කොටස් හඳුනාගන්න. මෙන්න ඕගොල්ලන්ට තියෙනවා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යටතේ ෆසල රඳවන එක පින්තූරයක්. අපි ඒක බලමු. මේකේ ඒ විදිහට නම් කරලා තියෙනවා මෙන්න මේක.
ए बी के नाम कहला दिए ना मेनालय सी के नाम कहला दिए ना मेटेंटर डी के नाम कहला दिए ना मेटेंटर मैं के बार आने मैं दिए ने गाना आप जा रहे कलमना करने की बाविता करने कसल रंदे बने कसल रंदे बने अच्छा जाने पोले वाले आते अभी पसों हो मिंस सुसंग नहीं कर ला ये मतलब विशेष मैं मेरे चट्टू अब डाला काम जो इम नती बने दिए थे ඒක පහලින්ම දානවා මෙන්න මේ බීනාලය බීනාලෙන් කරන්නේ මේ ඝනපද්‍රව්‍ය වලින් කාන්දුවෙන් වෙනවනම් ඒ කාන්දුවෙන් ටික හත්තරෂරණ වෙන ද්‍රව්‍ය ප්‍රස් කරගන්නේ එහෙනම් මුලින්ම බලමු මේ කියන්නේ මොකද්ද කියලා මේ බලන්න මේ භූගත ජල ප්‍රබවයට කපපු ලිඳා අපි භූගත ජලයේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන ලිඳ තමයි ඒ කියලා තියෙන්නේ එහෙනම් ඒ කියලා කියන්නේ භූගත ජලයේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා ලිඳ බී කියලා කියන්නේ මේ ඉහළ තියෙන ඝන අපද්‍රව්‍ය වලින් කාන්දු වීම එහෙම නැත්නම් ශරණේ වීම කියන ද්‍රව එකතු කර ගන්න තියෙන නලය. අපි එහෙම ඒකට කියනවා ශරණේ වන ද්‍රව්‍ය රැස් කිරීමේ නලය කියලා. මේ නලයට එකතු වෙන ද්‍රව්‍ය මෙතනින් පොම්ප කරලා වෙනම ටැංකියකට එකතු කරනවා. ඊට පස්සේ එතනින් අපි ඉවත් කිරීමක් කරනවා. ඊළඟට සී කියලා තියෙන මෙතන සී කියලා කියන්නේ මේ ඝන අපද්‍රව්‍ය වල වියෝජන ක්‍රියාවලියක් නිර්වාය වියෝජනයක් වෙලා මීතෙන් නිපද වෙනවා. අන්නේ නිපද වෙන මීතෙන් එකතු කර ගන්නා නලය තමයි සී අකුරෙන් හඳුන්වලා තියෙන්නේ. ඩී කියලා කියන්නේ ඕගොල්ලන්ගේ ඝන අපද්‍රව්‍ය රඳවණිය තුල සුසංගණය කළ රඳවපු අපද්‍රව්‍ය. මේ තියෙන සුසංගණය කළාද ඝන අපද්‍රව්‍ය තමයි මේ හඳුන්වලා තියෙන්නේ ඩී අපේ. එහෙනම් මෙන්න මේ කොටස් ටික ඕගොල්ලෝ නම් කරන්න ඕනේ. ඒ භූගත ජල තත්ත්වය පරීක්ෂා කරන ලිඳ බී ශරණය වන ද්‍රව්‍ය ප්‍රසන නලය සී පිටවන මීතෙන් වායු රැස් කරන නලය බී සුසංගිත ඝන අපද්‍රව්‍ය කියලා. එහෙමනම් ඔයගලගේ පිළිතුර නිවැරදි. ඝන අපද්‍රව්‍ය වර්ගීකරණයේදී නාගරිකෝ ඉදිකිරීම අපද්‍රව්‍ය වලට සාපේක්ෂව උපද්‍රවකාරී අපද්‍රව්‍ය වල දක්නට ඇති වෙනස්කම් දෙකක් සඳහන් කරා. අපි ඝන අපද්‍රව්‍ය වර්ගීකරණයේදී නාගරික අපද්‍රව්‍ය මත ඉදිකිරීම අපද්‍රව්‍ය ගැන කතා කරනවා. ඊට අමතරව උපද්‍රවකාරී අපද්‍රව්‍ය ගැන විශේෂයෙන් කතා කරනවා. හේතුව මේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය තියෙන ඒවා මිනිසාගේ සෞඛ්‍යයට හානිකර දේවල්. ඒ වගේම මේවා අපිට මේ වගේ සාම්ප්‍රදායික ක්‍රම මගින් බැහැර කරන්න බෑ. ඒවට රසායනික ක්‍රමවේද ගන්න ඕනේ. එහෙනම් උපද්‍රවකාරී අපද්‍රව්‍ය ගැන වෙනස්කම් තමයි පළවෙනි එක මිනිස් සෞඛ්‍යයට හානිකරයි. දෙවෙනි එක සාම්ප්‍රදායික ක්‍රම මගින් කළමනාකරණය කරන්න අපිට බෑ. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ ඩී කොටස ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම සඳහා ශදුවත විශ්ලේෂණය මෙන්ම වේදපොළ සමීක්ෂණය යන ක්‍රමවේදයද භාවිත කළ හැකිය. වේදපොළ සමීක්ෂණය ව්‍යාපාරයක සාර්ථක අනාගත පැවැත්ම සඳහා වැදගත් වන ආකාර දෙකක් ලියයි. අපි දන්නවා වේදපොළ සමීක්ෂණ මගින් අපිට පුළුවන් වේදපොළේ අපේ තියෙන ව්‍යාපාරික අවස්ථා හඳුනගන්න. ඒ අතරින් වඩාත් හොඳ ව්‍යාපාරික අවස්ථාව තමයි අපි ව්‍යාපාරයක් බවට පත් කරන්නේ. එතකොට ඒ ව්‍යාපාර අවස්ථාව හඳුනා ගන්න පුළුවන් වේදපොළ සමීක්ෂණයෙන් ඒ අතරින් වඩාත් හොඳ ව්‍යාපාර අවස්ථාව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඉන්නේ ඉලක්ක පාරිභෝගික කණ්ඩායම කවුද කියලා හඳුනා ගැනීමත් වේදපොළ සමීක්ෂණයෙන් කරන්න පුළුවන්. දෙවැනි කොටස වේදපොළ සමීක්ෂණයෙන් වේදපොළ පිළිබඳ විවිධ තොරතුරු ලබා ගත හැකිය. එසේ ලබා ගත හැකි තොරතුරු සඳහා උදාහරණ දෙකක් සඳහන් කරන්න. අපිට වෙළඳපොළ ගැන දැනගන්න තියෙන තොරතුරු තමයි පළවෙනි එක පවතින වෙළඳපොළේ ප්‍රමාණය අපේ ඉලක්කගත් පාරිභෝගික කණ්ඩායම මෙන්න මේ වගේ තොරතුරු. ඒ කියන්නේ අපි මේ නිෂ්පාදනය කළොත් අපිට කොච්චර ප්‍රමාණයක වෙළඳපොළක් ලැබෙනවද, ඒ වෙළඳපොළේ අපේ ඉන්න පාරිභෝගිකයන් අයිති වෙන මොන කාණ්ඩද, ඒගොල්ලන්ගේ රුචි අරුචිකම් මොනවාද, අපේ නිෂ්පාදනයේ කොයි විදියටද ගුණාත්මක හිණනම් වන්න ඕන, ඔය වගේ තොරතුරු අපිට මේකෙන් ලබා ගන්න පුළුවන්. තුන්වෙනි කොටස වෙළඳපොළ සමීක්ෂණය සඳහා පහත් සඳහන් ක්‍රියා අනුගමනය කළ හැකිය. ඒ සඳහා උදාහරණ බැගින් ලියා දක්වන්න. පළවෙනි එක නිරීක්ෂණය. අපිට වෙළඳපොළේදී පාරිභෝගිකයන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒකට ගන්න පුළුවන් CCTV කැමරා දර්ශන, එහෙම නැත්නම් වීඩියෝ දර්ශන. ඒ වයින් අපිට පාරිභෝගිකයන් නිරීක්ෂණය කරන්න පුළුවන්. දෙවෙනි එක සමීක්ෂණ. සමීක්ෂණ වලට තමයි අපිට ගණන් වෙන්නේ සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි වගේ මගින් පාරිභෝගිකයන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම. ඊළඟ බලන්න හතරවෙනි ප්‍රශ්නේ ඊ කොටස. වියලි කලාපයේ ඉදිකළ පොලිතීන් ගෘහයක් තුළ උෂ්ණත්වය පහත හෙලීම සඳහා
වාතය පිටකරන පංකා එහෙම නැත්නම් එක්සෝස් ෆෑන් සවිකලද අධික වියලි කාලයේ දිවා කාලයේදී ඇතිවන අධික උෂ්ණත්වය පාලනය කිරීම ගැටලුවක් විය. එහෙනම් බලන්න මේක වියලි කලාපයේදී කර පොලිතින් ගෘහයක්. ඒක මතක තියාගෙන ඊළඟ ප්‍රශ්නේ බලමු. පළවෙනි කොටස. ඉහත ගැටලුව පිළියම් කර හැකි ඉක්මන් උෂ්ණත්වය පහත් කිරීමට යොදාගත හැකි ක්‍රමය නම් කරන්න. මේකට පිළියමක් විදිහට ඉක්මනින් උෂ්ණත්වය පහත කරන්න පුළුවන් ක්‍රම ගැන අපි කතා කරනවා. මේ ආරක්ෂිත ගෘහයේ එහෙම නැත්නම් පොලිතින් ගෘහයේ වහලේ දිගට ජල නලයක් යොදලා අපිට ඒකට පුළුවන් හයි කරන්න විසරුම් මිස් අපි ඒකට කියනවා මිහිඳුම් ආකාරයේ විසරුම් මිස් නැත්නම් ෆ්‍රොගර්ස් කියලා. මේ වහයි කළා උෂ්ණත්වය වැඩි වෙන වෙලාවෙදී ජලය විසිරුවා හැරිය මේ ජලය වගේ තාපය උරාගෙන මේක ඇතුළ උෂ්ණත්වය පහළ එළනවා. දෙවෙනි කොටසේ අහනවා ඉහත යොදාගත් ක්‍රමයේ හේතු කරගෙන උද්ගත විය හැකි අහිතකර තත්ත්වයක් සඳහන් කරන්න. අපි නිතර නිතර ජලයේ ජල වාෂ්ප විදියට යොදනකොට මේක ඇතුලේ ආර්ද්‍රතාවය ඉහළ යනවා. ආර්ද්‍රතාවය ඉහළ ගියොත් එහෙම ගිලීර රෝග පැතිරීමේ අවධානයකට මුහුණ දෙන්න වෙනවා. තුන්වෙනි කොටස ඇතිවන එම අහිතකර තත්ත්වය පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් සඳහන් කරන්න. එතකොට මේ දිලීර රෝග ඇති වෙන එක වළක්වන්න අපිට පුළුවන් දිලීර රෝග සඳහා ප්‍රතිකාර කරන ලද බීජ වර්ග භාවිත කරන්න. ඒ වගේම දිලීර රෝග ඇති වෙනවා කියලා හොඳ නිරීක්ෂණයෙන් ඉඳලා මූලික අවස්ථාව හඳුනාගෙන පරිබෝධ පාලනය නැත්නම් දිලීර රෝග පාලනය කරන්න පුළුවන්. එතකොට දුවේ පුතේ මේ මොඩල් පේපර් එකේ MCQ ප්‍රශ්න 50ම ඔයගොල්ලොත් එක සාකච්ඡා කරා. විවගත ප්‍රශ්න 4ත් අපි සාකච්ඡා කරා. ඉදිරියේදී රචනා ප්‍රශ්නත් එක්ක ඔයගොල්ලෝ හමු වෙන බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.